නාඩි වාක්‍ය හරහා සිදු කරන අනාවැකි සහ ප්‍රකාශ පිළිබඳ ලෝක පුරා අවධානයක් යොමු වෙනවා. එම අනාවැකි ක්‍රමයේ පිළිබඳ ඉහළ විශ්වාසයක් තිබූ මහා තෙර නමක ලෙසයි බුදුබව පතන අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් හඳුන්වා දී හැකිවන්නේ. මේ උන්වහන්සේ වැඩ සිටි සමයේ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකගේ විමසීමක් අනුව බෙරට අනාගත රාජ්‍ය නායකයන් පිළිබඳ නාඩි වාක්‍යයේ සඳහන් වූ ආකාරය හෙලිකල ආකාරයයි. මෛත්‍රී රත්නායක මහතා විසින් සංස්කරණය කර ඇති ඉසිවරුන් දුටු මගේ බවගමන කෘතියේ මෙම සම්පූර්ණ තොරතුරු ඇතුළත් වෙනවා. නාහිමියන් වැඩ සිටි සමයේ 1993 වසරේ දිනක එවක මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සහකාර ලේකම් ප්‍රභාත් මානවසිංහ මහතාත් දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාව සිටි දයාරත්න රණසිංහ මහතාත් ගුවන්විදුලි සංස්ථා නිවේදකයෙකු සිටි සුගත් ලයනල් රණසිංහ මහතාත් සහ ITN මාධ්‍යවේදියෙකු වූ අතුල රත්නායක මහතාත් නාහිමියන් බැහැ දැක තිබුණා. එහිදී සාකච්ඡාව අතරතුර ඔවුන් බලංගොඩ නාහිමියන්ගෙන් විමසා තිබුණේ 1993 සමයෙන් පසු ඉදිරියට රටේ පාලන නේදරණ රාජ්‍ය නායකයන් කවුරුන් දයන්නයි. එහිදී නාහිමියන් සඳහන් කර තිබුණේ නාඩි වාක්‍යයට අනුව තරුණ කාන්තාවක් මෙරට රාජ්‍ය බලයට පත්වන බවයි. ඇය විශාල ජයග්‍රහණයක් ලබන අතර පූර්ණ රාජ්‍ය කාලය හොබවන බවද නාහිමියන් සඳහන් කර තිබුණා. එහිදී ඇයගේ ප්‍රතිවාදියා වන්නේ කවරෙක්දයි විමසූ අවස්ථාවේ නාහිමියන් පවසා ඇත්තේ නාඩි වාක්‍යයේ සඳහන් පරිදි තරුණ කාන්තාවට එරෙහිව තවත් තැනි කාන්තාවක් තරඟ කරන බවයි. එහිදී සාකච්ඡාවට එක් වූ මාධ්‍යවේදීන් එකිනෙකා සමග අදහස් පළ කරගෙන තිබුණේ ඒ අනුව එකල තරුණ නායිකාවක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි. මෙහිදී ඉන් පසු බලයට පැමිණෙන නායකයන් පිළිබඳ මාධ්‍යවේදීන් පිරිස නාහිමියන්ගෙන් විමසා තිබූ අතර එහිදී බලංගොඩ නාහිමියන් සඳහන් කර ඇත්තේ මීළඟට බලයට පැමිණෙන දෙදෙනෙකු ගැනද නාඩි වාක්‍යයෙන් තමන් විමසා බැලූ බවයි. ඉන් අයකු බලවත් ප්‍රභූ පවුලක පුද්ගලයෙකු වන අතර අනෙක් තැනැත්තා ස්කන්ධ කුමාර අඩවේ ප්‍රභූ පවුලක තරුණයෙකු ලෙස හැඳින්වුණු බවයි නාහිමියන් සඳහන් කර තිබුණේ. එහිදී සාකච්ඡාවට එක් වූ මාධ්‍යවේදීන් මෙම නායකයන් දෙපළ අනුර බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ යන චරිත විය යුතු බවට එකිනෙකා අතර සංවාදයක් ඇති කරගත් බවටයි මෛත්‍රී රත්නායක මහතා සම්පාදිත කෘතියේ දක්වන්නේ. කෙසේ වෙතත් එම ප්‍රකාශිත පුද්ගලයන් අතරින් පළමුව බලයට පැමිණෙන්නේ කවුරුන්ද යන්න විමසා සිටි අවස්ථාවේ නාහිමියන් පවසා ඇත්තේ පළමු ප්‍රභූ තරුණයාට කලින් බලයට පැමිණීමට වඩාත් වැඩි ඉඩක් පවතින බවයි. එහෙත් ඔහු පෙර භවයක සිදු කර ඇති අකුසල කර්මයක කොටසක් තවත් ඉතිරිව ඇති බවත් ඒ සඳහා නිසි පූජාවත් පිළිවෙත් කළහොත් එම තැනැත්තා නිසැකවම අවස්ථා කිහිපයක් බලය ලැබන බවත් නාහිමියන් ප්‍රකාශ කර තිබුණා. එසේ නොකළහොත් ස්කන්ධ කුමාර අඩවියේ අනෙක් තැනැත්තා නිසැකවම දැවැන්ත බලයක් ලැබන බවයි ප්‍රකාශයේ සඳහන් ව ඇති. මෙහිදී එක් නායකයෙකු විස්මිත ජයක් ලැබන බව නාහිමියන් පවසා ඇති අතර ඒ පිළිබඳව මාධ්‍යවේදීන් නාහිමියන්ගෙන් පැහැදිලි කිරීමක් කරන්නයි ඉල්ලීමක් කර තිබුණා. එහිදී බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් පවසා ඇත්තේ එම තැනැත්තා මහා ඡන්ද ප්‍රමාණයකින් ජය ලැබීම හෝ සිතා ගැනීමට අපහසු අඩු ඡන්ද ප්‍රමාණයකින් ජය ලැබීම තමන් විස්මිත ජයක් ලෙස හඳුන්වන බවයි. මේ අතර එවක ප්‍රබල නායකයෙකු පිළිබඳ මාධ්‍යවේදීන් නාහිමියන්ගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ පවසා තිබුණේ එම නායකයා පිළිබඳ තමන් නාඩි වාක්‍යයේ නොවිමසූ බවයි. එම තැනැත්තා බලයට පත්වන විට සාකච්ඡාවට එක්ව සිටින තමන් වහන්සේ ඇතුළු පිරිසෙන් එක් අයෙකු පමණක් ජීවතුන් අතර සිටිනු ඇති බවත් නාහිමියන් සඳහන් කර තිබුණා. මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් පිරිස භීතියකට පත්ව බලා සිටි අතර නාහිමියන් එහිදී පවසා ඇත්තේ මරණයට බිය නොවන ලෙසයි. මරණය යනු භව කෝටි ගණනකදී පංචස්කන්ධය අතහරිමින් විඥාණය නැවත නැවත ගමන් කිරීම වන අතර එය සියලු දෙනා මුහුණ දුන් තත්වයක් බවද උන්වහන්සේ සඳහන් කර තිබුණා. මෙහිදී බලංගොඩ නාහිමියන් තවත් අනාගත නායකයෙකු පිළිබඳ අදහස් පළ කර ඇති අතර එම නායකයා ලෝක පූජිත සම්මානයකින් පුද ලැබනු ඇති බවටයි නාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ. එහෙත් එම නායකයා ඒ සඳහා පූජා දෙකක් ඉටු කළ යුතුව ඇතැයිද නාහිමියන් පවසා තිබෙනවා. මේ අතර අනාගත ලෝකයේ ඇතිවන ලෝක යුද්ධයකදී අතම් නම් උපකරණයක් භාවිතා කරනු ඇති බවද නාහිමියන් මෙහිදී සඳහන් කළ බවයි
මෛත්‍රී රත්නායක මහතාගේ කෘතියේ දක්වන්නේ එය ඇටම් හෙවත් පරමාණු බෝම්බයක් ලෙස සැලකිය හැකි වන අතර එම අවියෙන් ලංකාවට කිසිදු හානියක් සිදු නොවන බවද නාහිමියන් මාධ්‍යවේදීන් වෙත සඳහන් කර තිබුණා. ඒ අනුව මෙරට නායකයන් පිළිබඳ 1993 සමයේ බලංගොඩ නාහිමියන් සිදු කර ඇති ප්‍රකාශ ඉතා නිවැරදි වී ඇති අතර ඉදිරි අනාගතයේදී ලෝක පූජිත නායකයෙකු බිහිවීමේ අනාවැකිය පමණක් රට හමුවේ ඉතිරිව ඇති බවයි මහත් විශ්වාසයෙන් සඳහන් කළ හැකි වන්නේ. මෙවන් වැදගත් හා විශ්මිත පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. අපගේ නවතම වීඩියෝ දැක ගැනීම සඳහා පහත ඇති සීනුවේ බොත්තම සක්‍රිය කරන්න. සියලු පුවත් දැනගන්න පිවිසෙන්න lankaanews.com වෙබ් අඩවියට.